සුබ දවසක් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් නිරායිස් YouTube channel එකට පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ පොල්කිරි දාන්න නැතුව සෞහදන රසමරස විදිහක් ගැන. ඉතින් ඔයාලට පුළුවන් හිතුණ ගමන් මේ ක්‍රමයටත් හදලා බලන්න. මේ පෙරණට මම සෞකෝප්ප කාලුකුයි තව මේස හැඳි දෙකක් විතරයි එකතු කරගන්නවා. සෞ ටිකට වතුර දාලා මේ විදිහට සෝද ගන්නවා. ඔයාලා සෞ සෝදනවා නම් මෙන්න මේ විදිහට සෝදන්න. ඊට පස්සේ වතුර ටික අයින් කරලා මම මේක මේ විදිහට තියලා තියෙනවා. මේ භාජනයට මම කිරිපිටි මේස හැඳි දෙකක් දා ගන්නවා. සීනි මේස හැඳි දෙකක් විතර තමයි දාගන්නේ. ඊට පස්සේ මම මේකට උණු වතුර දා ගන්නවා. මිලිලීටර් 400ක් විතර වෙන්න උණු වතුර දා ගන්න ඕනේ. දැන් කිරිපිටි ටිකයි සීනි ටිකයි හොඳට දිය වෙනකම් මේක කලවම් කරගන්න ඕනේ. ඒක මම පැත්තකින් තියනවා. දැන් මම සව ටික තම්බ ගන්න යන්නේ. මේකට වතුර කෝප්ප දෙක හමාරක් විතර දාගෙන තියනවා. මුලින්ම වතුර ටික නටව ගන්න ඕනේ. ඊට පස්සේ තමයි සව එකතු කරගන්න ඕනේ. සව ටික එකතු කළාට පස්සේ කලවම් කරලා විනාඩි 7ක් 8ක් විතර ලිපේ තියාගන්න ඕනේ. පියනෙන් වහලා ගින්දර අඩු කරලා තියාගන්න. මේක සැරින් සැරේ හැඳි ගන්න ඕනේ, නැත්නම් අඩියට අල්ලනවා. ලුණු චුට්ටක් දාගන්නවා. මේ තියෙන විනාඩි 8කට විතර පස්සේ මේකට මම කිරි එක එකතු කරගන්නවා. කැමති අයට මේකට පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්, නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ කිරි ටික නටනකම් මේක විනාඩි 3-4ක් ලිපේ තියාගන්න ඕනේ. කැමති නම් ඔයාලට කපාගත්තු කජු කෑලි ටිකක් මේ විදිහට එකතු කරගන්න පුළුවන්. මුදුරක් පළම් එකතු කරගන්නත් පුළුවන්. තියෙනවා නම් ආමන්ඩ් ඩට උනත් එකතු කරගන්න. ඊට පස්සේ මේක ලිපෙන් බාලා නිවුනට පස්සේ විදුරුව වලට දාගන්න පුළුවන්. මේක මද රස්නේ විතර පානය කරන්න. දීර්ඝ කාලීනව බෙහෙත් බොන අයගේ බෙහෙත් සැරමැකෙන්න මේක ඔයාලට හදලා බොන්න පුළුවන්. ඇඟේ දාහය නිවෙන්නත් හොඳයි. ඇඟ උෂ්ණයත් නිතරම බොන්න ඕන පානයක් තමයි සව් කියන්නේ. ඉතින් ලොකු පොඩි ඕනම කෙනෙකුට මේ විදිහට හදලා බොන්න පුළුවන්. අපේ ගෙදර අය මේක බොන්න හරිම ආසයි. වීඩියෝ එකේ ලින්ක් එක පුළුවන් අය යාළුවොත් එක්ක ෂෙයා කරන්න. පුළුවන් අය ෆේස්බුක් එකෙත් ෂෙයා කරන්න. තවත් වටිනා වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම දීර්ඝායුෂ වේවා.